ගංගන්ගේ චරිතය විතරට මේ හැම චරිතය මට හම් වෙන හැම චරිතයක් මම සමහරවිට මට හොඳයි කියලා හිතනවා නම් මගේ කතාවට නිර්මාණයට මගේ දායකත්වයක් තියෙනවා නම් මට රස විඳින්න මට එන්ජොයි කරන්න පුළුවන් එක රූප රාමුවකට පෙනී ඉන්න දර්ශනයක් වුණත් මම කරන්න ලෑස්ති මම රඟපෑම කියලා කියන්නේ මම බිලීව් කරනවා ලොකු චරිත පොඩි චරිත නැහැ තියෙන්නේ ලොකු රඟපෑම සහ පොඩි රඟපෑම විතරයි මට ලැබෙන හැම චරිතයක්ම මට අභියෝගයක්. අභියෝගයෙන් ඊට පස්සේ ජය ගන්න මාවත තමයි මම හොයන්නේ. ඒ තුල තමයි මේ චරිතය මම සාර්ථකද නැද්ද කියන එක එළියට එන්නේ ප්‍රේක්ෂකයාගේ එක දැනෙන්නේ. සමහර අය මං චිත්‍රපටයක් කරයි. ඒක කොයි ලාවදි කියන එක මම දන්නේ නැහැ. තමන් ගොඩම කැමති රංගනයට. මම එකම චරිතයක්වත් මට ලැබෙන කිසිම චරිතයක්වත් මම නැති කරගන්න කැමති නැහැ. සිනමාවට ඉතින් සෝචනීය තත්ත්වයක් උදා වෙයි. පාංශුකුලෙ දෙන්න ලෑස්තිලා ඉන්න ඕන අපි. සිනමාව කර්මාන්තයක් හැටියට අනාදිමත් කාලයක් තිස්සේ නැතිවීමෙන් පවතිනවා. කර්මාන්තය නැති තැන ඒකේ ඉන්න වෘත්තිකයෝ ගැන කාරකතාද අපි ජීවත් වෙන්න තෝරන අපිට දැන් වෙන රස්සාවකට යන්න බෑ. එච්චරටම අප්සෙට්. ලාංකීය සිනමාව තුළ තමන්ගේ අනන්‍යතාවය රැකගත් රංගන ශිල්පියෙක් විදිහට බුද්ධික ජයරත්නව හඳුන්වන්න පුළුවන්. මේ දවස්වල තිරගත වෙන මිදුණු විශ්ව චිත්‍රපටයෙන් ඒ බව සනාථ වෙනවා. ඉතින් ඔහුගේ මේ චිත්‍රපටය ගැනත් ඉදිරි වැඩ කටයුතු ගැන දැනගන්න අපි සම්බන්ධ කරගත්ත බුද්ධික ජයරත්නව. අපි මුලින්ම කතා කරමු මේ දවස්වල තිරගත වෙන මිදුණු විශ්ව චිත්‍රපටය. ඒකේ ඩන්කන්ගේ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙන ජයන්ත චන්ද්‍රසිරි මහතාත් එක්ක මේ කරන්න ලැබුණ වැඩ කටයුතු ඔබට දැනුණ කොහොමද කියලා අපිට කියන්නකෝ. මම අධ්‍යක්ෂකවරයාත් එක්ක ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාත් එක්ක වැඩ කරන්න මට හම්බුණා දැන් අවුරුදු 11කට 12කට කලින්. ඒක මේ සතර දෙනෙක් සම්පතියෝ කියන ටෙලිනාට්‍ය සහ මගේ ඇක්ටිං කැරියකේ මට හම්බෙච්ච පළවෙනි අවෝඩ් එක හම්බුණත් ඒකට මේ ඔහු හරි අපූරු අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ මේ ප්‍රධාන හේතුව මං දකින්නේ මේ ඔහු තිර රචකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්. ඒ ඉතින් ඔහු දෙහට ගිහපු ඔහු හොඳ රංගන ශිල්පියෙක් හොඳ නළුවෙක් සහ ඔහුගේ කතාවේ වාහකයා හැටියට ඔහු හැමතිස්සෙම තමන්ගේ රංගන ශිල්පියාට ලොකු ඉඩකඩක් දෙනවා. ඉතින් ඒක නිසා මේ ඕනම රංගන ශිල්පියෙක්ට ජයන්තත් එක්ක වැඩ කරනවා කියද කියන්නේ ඒක තමන්ගේ රංගන කෞශල්‍යයන් හදාගන්න ලොකු අවස්ථාවක් එක. ඉතින් ඒක මට ඉස්සරම හම්බෙන 2008 විතර. ඊට පස්සේ මේ මගේ දෙවෙනි අත්දැකීම ඔහුත් එක්ක වැඩ කරනවා. මෙහෙමයි ඩංගන්ගේ චරිතය විතරට මේ හැම චරිතයක් මට හම්බෙන හැම චරිතයක්ම සමහරවිට මට හොඳයි කියලා හිතනවා නම් මගේ කතාවට නිර්මාණයට මගේ දායකත්වයක් තියෙනවා නම් මට රස විඳින්න මට එන්ජොයි කරන්න පුළුවන් නම් මගේ තනි එක 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 රූප රාමුවකට පෙනී ඉන්න දර්ශනයක් වුණත් මම කරන්න ලෑස්ති. මම රඟපෑම කියලා කියන්නේ මම බිලීව් කරනවා ලොකු චරිත නැහැ ලොකු චරිත පොඩි චරිත නැහැ තියෙන්නේ ලොකු රඟපෑම සහ පොඩි රඟපෑම විතරයි. ඒක නිසා මේ මට ලැබෙන හැම චරිතයක්ම මට අභියෝගයක්. ඒ අභියෝගයෙන් ඊට පස්සේ ජය ගන්න මාවත තමයි මම හොයන්නේ. ඒ තුල තමයි මේ චරිතය මම සාර්ථකද නැද්ද කියන එක එළියට එන්නේ ප්‍රේක්ෂකයාගේ ඒක දැනෙන්න ගන්න. බුද්ධික ජයරත්න කියන අධ්‍යක්ෂකවරයා ලාංකීය සිනමාවට අහිමි වෙලා ගියා නේද? මම එහෙම ලොකු දෙයක් කළේ නැහැ. මට මේ රඟපාන එකත් හරියට මේ බොහොම මුල් අවදීදී මට චිත්‍රපටයක් කරන්න නම් චිත්‍රපටයක් කළා. ඉතින් එපමණයි. ඊට පස්සේ හැබැයි මම ඒක තේරුම් ගත්තා. ඒක බාහිර දූර දෙයක් අර මගේ අම්මට අමාරුවට මොකද්ද තියෙන එකට මේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරාට ඒක මේක එහෙම කරන්න හොඳ නැහැ. ඒක මම කරන ලොකු හානියක්. ඊට කලින් මම ඒක ගැන අධ්‍යයනය කරන්න ඕනේ. ඒකට කාලයක් තියෙනවා. ඒක ඕනම දෙයකට කාලයක් තියෙනවා. ඉතින් මේ සමහරවිට අය මම චිත්‍රපටයක් කරයි. ඒක කොයි වෙලාවෙදි කියන එක මම දන්නේ නැහැ. හැබැයි මම ගොඩක්ම පෙරේත මම ගොඩක්ම කැමති රංගනයට. ඉතින් ඒකට යොමු වෙන්න ලොකු කාලයක් ඕනේ. ඒ කියන්නේ ඒක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියලා කියන්නේ ඒක තිරගත කළා ඒක නිෂ්පාදකවරයාට සාධාරණ ඉෂ්ට කරනවා කියන්නේ ලොකු කාල පරාසයක්. ඉතින් ඒ පරාසය තුදී මම එකම චරිතයක්වත් මට ලැබෙන කිසිම චරිතයක්වත් මම නැති කරගන්න කැමති නැහැ. ඒ නිසා මම කරයි නැතුව නෙමෙයි. දැන් මේ රටේ තියෙන තත්ත්වය රටේ ගමන් මාර්ගයත් එක්ක බලද්දී
හෙට දවසේ ලාංකීය සිනමාවට මොන වගේ තත්ත්වයක් උදා වේ කියලාද ඔබ හිතන්නේ? සිනමාවට ඉතින් සෝචනීය තත්ත්වයක් උදා වේ. පාංශුකුලේ දෙන ලෑස්තිලා ඉන්න ඕන අපි. ඉතින් සිනමාව කර්මාන්තයක් හැටියට අනාදිමත් කාලයක් තිස්සේ නැතිවීමෙන් පවතිනවා. කර්මාන්තය නැති තැන ඒකේ ඉන්න වෘත්තිකයෝ ගැන කරකතාද. ඒක නිසා අපි ජීවත් වෙන්නත් ඕන. අපිට දැන් වෙන රස්සාවකට යන්න බෑ. එච්චරම අප්සෙට්. ඉතින් මෙච්චර කාර්යබහුල වෙලාවක වටිනා කාලය පොඩි වෙලාවක් වෙන් කරගෙන අපිත් එක්ක ඔබගේ තොරතුරු බෙදා හදා ගන්න එක් වුණාට බුද්ධික ජයරත්න ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මට මේ වෙලාව ලබා දුන්නට බොහොම ස්තුතියි සහ ඔයාලටත් මම සුබ පතනවා.